Rare Vatena Ratadil. The Vatena Ratadil of the off season. Dr. Madsen, මගේ මිත්‍රයා. Yeah. හොඳින් අහගන්න. 1812 සීත ඍතුවේදී මම හිටියේ සුන්දර පැරිසියේ. සුන්දර පැරිසියේ එක්තරා උදෑසනක හිම වැටුණු පටු මාවතක ඇවිදගෙන යද්දි මට හමු වුණා ඉතාම සෝබමාන තරුණ නොදන්න රටක සුන්දර පරිසරයක තට්ට තනියම පටු මාවතක හිම තුහිනේ අතරින් යන මට සෝභමාන තරුණ ළඳක් මුහුණට මුණ ගැහුණු අවස්ථාවක් මොන වගේද කියලා ඔබට තේරෙනවා ඇති නේද මගේ මිත්‍රයා මොනවද ඉතින් කරත්තේ බඳින හොඳ කේප මොල්ලි ගොනාට ගිලාමරිත්තෙක් මුණ ගැහුණා වගේ කිසි ගැළපීමක් නැති දර්ශනයක් මෙවෙන්නේ නැති ඇයි ඔබ එහෙම කියන්නේ ડોක්ටර් මැට්සන් ඇයි ඉතින් මිස්ටර් හෝම්ස් ඔහෙට ගෑනු ඇලජික්නි ඔහෙ මෙලෝ සුංගාරයක් අනුරාගයක් ප්‍රේමයක් දන්න මිනිහෙක්ද නෑනි ඔහේ නිකම්ම නිකම් අමු ගොබ්බ කහකර ගැහැල්ල වගේ මැටි ලයිෆ් එකක් ගෙවන මිනිහෙක් නී ගොඩසෙන් හොඳයි ඒ සොඳුරු අත්දැකීමට මූණ දුන්නේ මම නැතුව ඔහේ කියලා කියමු මොනවද එහෙනම් වෙන්නේ මොනවද ඉතනම දනගහලා ඒ කෙල්ලගේ ප්‍රේමී හිඟා කාලා අද එහෙන ළමයි 10ක් 12ක්වත් එක්ක මං ඉන්නේ පංච පෙරිස් නුවර ළමා මට නම් ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් ડોක්ටර් මැට්සන් එහෙම වුණා නම් ඔබ අද ඉන්නේ එක්කෝ ප්‍රංශයේ හිරගෙදරක එහෙම නැත්නම් ප්‍රංශයේ පොදු සුසාන භූමියක ඒ කොහොමද එහෙම කියන්නේ එහෙම වෙන්නේ කොහොමද මට එදා මුණ ගැහුණු සුන්දර ලස්සන තරුණ කාන්තාව ඒ දවස්වල ප්‍රංශයේ රජ කරපු රජතුමාගේ තරුණ බිරිඳයි කියලයි මගේ විශ්වාසය. සීසන් සාමාන්‍යයෙන් කරන්නට විශේෂ රහස් පරීක්ෂණයක් නොමැති බොහෝ අවස්ථාවල රහස් පරීක්ෂක දොරලොක් හෝන් සහ ડોක්ටර් මැට්සන් දෙදෙනා කළේ ඔන්න ඔය වගේ අතීත පට්ටන්දරේ පට්ට ගහන එකයි. නමුත් ඒ වැඩේ වැඩි වෙලාවක් කරගෙන යන්න එදානම් ඒ දෙන්නට ලැබුණේ නැහැ. හදිස්සියෙම ආපු විදුලි පණිවිඩයක් දෙදෙනාගේ හද ගැස්ම මොහොතකට නතර කරන්නට තරම් සමත් වුණා. මයන් දොල්ලකමි ඈ පැලස්සකින් අපිට එන්න කියලා ආපු පණිවිඩය මත එච්චර දිනවන්නේ මයන්. මේ අවින රාජ උදහසට අපුලාද? රාජ උදහසට අපෝ ලක්ුණා නම් මෙහෙම ඉක්මනින් එන්න කියලා විදුලි පුවතක් එන්නේ නැහැ මැට්සර්. නැමෙ මම බයද නෙමෙයි. මම දන්නවා. ඔබ කවුද කියලා දන්න හින්දම තමයි මම මේ විස්තරේ හරියට කියන්නේ. එහෙම විදුලි පුවතක් එවනව වෙනුවට වරෙන්තුවක් අතින් ගත්ත පොලිස් නිලධාරීන් කීප දෙනෙක් තමයි සාමාන්‍යයෙන් එන්න ඕනේ. කොහොම වුණත් අපි ඉක්මනින් පැලස් එකට යන එක තමයි නුවණට හුරු. ආමයන් හරි. එන්න දොරලොක් හෝල්ස් මහත්මයා එන්න දොස්තර මැඩිසන් මහත්මයා හයි මයි ෆ්‍රෙන්ඩ් මම තමයි මාලිකාවේ පරිපාලන කටයුතු භාරව ඉන්න කෙනා මගේ නම ඇල් හොට්වෝට සන්තෝසයි ඇල් හොට්වෝට මහත්මයාණනි හඳුනා ගන්න ලැබීම මාලිකේ දැන් දින කීපයක සිට රාත්‍රියට ඇසෙන මහා
අසාමාන්‍ය භයානක ශබ්ද නිසා ඇති වෙලා තියෙන භීතිය නිසා යෝ රාත්‍රියේ ඇසෙන භයානක ශබ්ද මහරජාමිට හිටිගම මොකක්ද දෙයක් ඇදවට භයානක හඬක් එනවා පොඩ්ඩක් ඉන්න මිස්ටර් වෝටර් මට පොඩ්ඩක් කියන්න මේ දවස්වල මාලිගාවේ කට්ටිය වැඩිපුර කොසට එහෙම කනවද සෝරි කියන්නකෝ කොසට කොසට වැඩිපුර කෑවොත් බඩට වාති පුරෝලා මහලේට දන්නේ වෙලතු මහ භයානක ශබ්ද පිට වෙනවා නිකන් අපි ආච්චිට වගේ ඕකේ යු අන්ඩර්ස්ටෑන්ඩ් පිසන් डॉक्टर गोम मैटसन ऐवा यंग वहीं तो मी कट्टिया आप यो गेन्नला तीन ने वाते तो बेद दे हुआ करना कियला क्या ने बेह नी मचंग वो यह हुंगा आप लोगों तंग वाला यान तंग वाते आप पिता उन्हें भाई वेरे तंगले कहानी एक आई एल हॉट वाटर महत्मय आननी करुणा कर लो बे गैटलू नेवत विस्तर करन एक यान वाजो ये बात केस का बट प्रकाश करन लोगो एक आई हॉर्स महत्मय मैं मालिकावे मिच्छर काले कट मेरे बीतिया तिब्बतनक ने यो दें दवा सातार किंदा मारेट अमुतु शब्द है ना महत्मय ये हंडवाल मिनिस खाता हंडवाल द अन उम्बे हुए त माँग आप प्रश्न मो उधर के रोले नहीं नेत्ते एक हुए ना मिस्टर होंस दें उम्बे हुए ये शब्द मिनिसुंगे खाती निकुटने शब्द तक किया नहीं मामे हुए खाती नेतुव आहार जीवन पद्धति अवसान बागिंग ऐने शब्द तक किया नहीं ये मोटिवे ने सही दिए नहीं उम्बे उधर मामे या तो एक මට උඹට දෙන්න හිතෙනවා මෙන්න මේ පිස්තෝල මිතෙන් ඉස්මුදුනට උඹට උඩයට මාරු වෙන්න sorry බෑ ඉතින් මේ ඇල් හොට් වෝටර් මහත්මයන්නි කරුණාකරලා ඔබ ප්‍රකාශ කරන්න ගිය දේ ප්‍රකාශ කරන්න ඇත්ත වශයෙන්ම ඒව මිනිස් කටහඬවල් වලට සමාන නෑ ඕම් යමක් වැටෙන ශබ්ද එනවා ඊට පස්සේ යටි ගිරියෙන් කෑ ගන්න ශබ්ද එනවා යටි ගිරියෙන් කෑ ගහන්නේ මිනිස්සුන්ද කියලායි මම අහන්නේ මේ ඒක පැහැදිලිව හිතා ගන්න නිකන් අමනුස්සයෙක්ගේ වගේ කියලායි මට හිතෙන්නේ හොඳයි මහත්මයානි මට කියන්න කොමේ මාලිගාවේ ගරු කටයුතු රාජකීය යුවළ ඕ මේ දිනවල තිලාපියාවේ සංචාරයක නිරත වෙලා ඉන්නේ ඕ ඔවුන් හිටපු දවස්වල නම් මෙහෙම වෙලාම නැහැ හොඳයි අපට මේ ගැන සොයා බලන්නට මේ මාලිගාවේ නතර වෙන්න අවසරද ඇත්ත වශයෙන්ම මං ඔබ දෙපළට ඉස්තරම්ම තත්ත්වයේ කාමරයක් සූදානම් කරලා ඉන්නේ ඕ එතකොට කෑම කඩින්ද මේ නිකන් යන්නේ මචං නිකන් අපි මේ වගේ සිටු පිට්ටු කීයක් කෑවද බඩ පෙරෙන්න කන්නම් කියලා හිතාගෙන සිටු මාලිගා කීයකට ගියාද අන්තිමට ඒවැයි නැය රැට එළොලුසු පිටුරනේ බිව්වේ මේ හොන්ස් මාත්මයා ඔබේ මිත්‍රයා නම් හරිම බඩ ජාරියෙක් වගේ නේද ඇති නේද මෙට්ටෝ දැනට ඒ ජාරි සාතිකේ ඇති මයා ඕෆ් සීසන් බ්‍රිතාන්‍ය රජමාලිගය තුල විශේෂ අමුත්තන් සඳහා වන කාමරයක ලැබුම්ගත් මිතුරන් දෙදෙනා අතුරින් දොරලොක් කෝන්ස් එම මොහොතේ සිටම සිය රහස් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. ડોක්ටර් මැට්සන්ට නම් කනව බොනව හැර වෙන විශේෂ වැඩක් තිබුණ නම් තිබුණේ කාමර සේවිකාව සමග උසුළු විසුළු කිරීම පමණයි. ඒකත් දැන් පැයකට පෙර ආතුව නතර වුණේ කාමර සේවිකාවට කළ අනවශ්‍ය විහිළුවක් දුර දිග යාම හේතුවෙන් ડોක්ටර් මැට්සන්ගේ ඉස්මුදුනට වැදුණු කොහොමිටි පාරකින්. දැන් ඔය උඹේ ඔලු ගෙඩියට කොහොමිටි පාර නිසා උඹේ මොලෙත් හොඳට හෙල්ලිලා වැඩ කරන්න අරන් ඇතිනේ. දැන් යන්න මගෙත් එක්කලා මේ පරීක්ෂණය කරන්න. හරි හරි. දැන් මට මොකද කරන්න? ඒත් ශබ්දේ එන තැන නිරීක්ෂණය කරමු. ඕක හොඳ පස්සේ එක පාරට හෙලිනකොට සතිය දෙකක් නෙමු. ඇයි ඒ?
ඇයි බං මේ මාලිගාවේ කුමාර සැප තව සති දෙකක්වත් විඳගන්නේ බෑයි ආ උනේන්න තාම කොසුමිටි පාර හම්මුනේ ඔලු ගෙඩියේ නේද තව ගුටි ගන්න පුළුවන් තැන් ඇඟේ කොච්චර තියෙනවද නේද ඉමු ඉමු ඒකනේ මයන් දරන කමේ සිරාවට මේ හරි අපි මේ වැඩේ වවාගෙන කන්න ඕන මා දැක්ක මේ මාලිගාවේ ඉන්න හැම සේවකීක්ම හැම දේම වවාගෙන කනවා ඔව් මොම්මචන් සතවිසිපහේ ටොපියගේ ඉන්න හැතැම්ම දහයක් විතර එහා තියෙන සුපර් මාකට් එකට යනවා අස්සෝ හතර දෙනා බඳපු කරත්තෙන් උඹලංකෝ ඒකනම් ඇත්ත මං අද උදේ දැක්ක කුස්සිය වැඩ කරන සේවකෙක් උදේට කාලා වයින් බෝතලයකින් අත හොදනවා අනේ මේ දවස්වල රාජකීය යුල නැහැලුනේ දෙන්න එනකොට මේකේ ඉන්න උන් මාලිගාව උගස් නොතිය තිබ්බොත් තමයි ලොකුම දේ ඔව් ඒකින්ද මචං අපි දෙන්නත් ගලන ගඟෙන් දෝට බොම් මචං හුක් නෙමෙයි ඔළුවේම නාමු හරියට හරි තැන්කියු भयानक शब्द विशाल वहले बटहिर पैत्तेंग මම දැනගෙන හිටියනම් ආපු දවසම මේ වහල උඩට නගිනවා ෂා මෙතන මරු ආතල් පොට්ටකනේ මචං මේ මට නම් මේ වහල උඩ කිසිම ආතල් ගතියක් පේන්නේ නැහැ මැට්සන් ඌරකවදද බං කහකෑවේ ඈ මේ වහල උඩට ෂෝක් එකද පේනවා අරාරාර මොකද්ද අර කාමර සේවිකාව මාලිගාවට විදිවස්සේ හොන්චිටි වදිනවා අරාර ආ දැන් ඒක බලන්නද අපි මේ වහලට බඩ ගෑවේ මචං කතරගම යන්නේ වන්දනාවේ බව ඇත්ත. ඒ උනාට ඊනගවන් කලදදලුත් කනවනි වරදක් නෙමෙයි ඒකයි. මචං මැට්ටා. උඹ සේවිකාව උන්චිලි පදිනව බලන් ඉන්න අතරේ මම අර භයානක ශබ්ද එන රහස හොයාගත්තා. උඹ මාර පොරක් නිබං අනි අනි මොකද බරහස ඈ අමුණුසේ කින දොහලුට කියාංකො බං වගේ කරන්නේ තු කියාංකො මොකද මොකද කියාංකො අනි 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 ඔහේ ඇති අමුණුසේක් නෑ මැට්සන් උඹට තව මෙහි කුමාර සැප කී දවසක් ඕනද කියාංකො අඩු ගානේ තව සතියක්වත් හරි එහෙනම් අපි දෙන්න එක සතියක් කුමාර සැප අරගෙන සතියකට පස්සේ රහස හෙලි කරලා සල්ලිත් අරගෙන මෙතනින් මාරු වෙලා යමු. එතකන් ඒ රහස උඹටත් රහසක්. Thank you, Elagiri. දව මචං පාක්. ආරි.
ඊයේ රාත්‍රියේ නිසැකයෙන්ම අභිරහස සොයාගත්තා. දැන් අපි ආපහු යන්ටයි සූදානම්. ඉතින් කියන්ටකෝ මොකක්ද මේ රහස? කොහොමද මේ භයානක ශබ්ද නවත්තන්නේ? මිමි පළමුව ඇල් හොට් වෝටර් මහතානිනි. අපි ගනුදෙනු කතා කරලා ඉමු ඈ. ඇත්ත වශයෙන්ම අපට මේ කටයුත්තට පවුම් 10000ක්වත් ලැබිය යුතුයි නේද ડોක්ටර් මැට්සන්? Of course. පවුම් 10000ක් කච්චක්ද මහත්තයා? ඒත් මේ මොකක්ද රහස? රහස හෙලි කරලා භයානක ශබ්ද නවත්තලා දෙන්න නම් අපේ මුදල ගෙවලා ඉන්නේ කියලායි මම ප්‍රකාශ කරන්නේ. හරි මේ පොඩකින්ද. ඔන්නේ නම් පවුම් 10000ක නෝට්ටු මිටිය. ගණන් කරන්න නැත්තම් ඕන්. මාලිගාව අපිට සුවරනේ. මේ හොන්ස් මහත්මයා. ඔව්. මේ ඉතින් කියන්න කපි කොහොම මේ කරදරෙන් බේරෙන්නේ ඔන්? හොඳට ගස් කපලා පළපුරුදු කෙනෙක්ව ගෙන්නලා අන්නර මාලිගාවේ බටහිර පැත්තට වෙන්න තියෙන සිංහල දෙල් ගහ කපලා දාන්න. ඈ සිංහල දෙල් ගහ? ඔව්. සිංහල දෙල් ගහේ පළමු වතාවට නේද ඔය ගෙඩි හැදිලා තියෙන්නේ. ඔය සිංහල දෙල් ඉදුනහම ඒවා කන්න රැට මාවවුල එනවා. උන් ඉදිච්ච දෙල් ගෙඩි වල වැහුවම දෙල් ගෙඩිය කඩාගෙන වවුලත් එක්ක බිමට වැටෙනවා. නමුත් අර පේන ගහේ ඒවා වැටෙන්නේ මාලිගාවේ බටහිර පැත්තේ වහලේ කොන්ක්‍රීට් කොටසේ තබලා තියෙන විශාල හිස් තීන්ත බැරල් උඩටයි. තීන්ත බැරල් ඇතුළට දෙල් ගෙඩියත් එක්කම වවුල්ු වැටිලා උන් කෑමොර දෙන ශබ්ද තමයි භයානක ශබ්ද ඇටියට ඔබට ඇහෙන්නේ. බැරල් ඇතුලේ ශබ්දයක් නැගෙනකොට ඒ කොහොමත් භයානක තමයි මහත්මයා. ඒයින් ශබ්දයේ දෙගුණ තෙගුණ වෙනවා. බුදු අම්මේ ඔය පොඩි කේස් එකටද මේ පවුම් 10000 කිල්ලේ? ඔන්න මතක නැතුණාද මේක බ්‍රිතාන්‍ය මාලිගාව කියලා? වැඩේ පොඩි උනාට ඇල් හොට්වෝට මහත්මයා නනි ඒක හොයාගන්න පාවිච්චි කරපු ඥානෙටයි ගානය කරන්නේ. ඔබට දෙල් ගස කපන්න නම් ඔන්නම් පවුම් 2.50ක් යයි.